අදමහිතන්නේ විශේෂයෙන්ම ගාලු දිස්ත්‍රිකයට වැදගත් දිනයක් 2024 පාර්ලිමේන්තු මහමැතිවරණය වෙනුවෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ ජාතික ජනබලවේගයේ ඉතාම හොඳ කණ්ඩායමක් නාම යෝජනා අත්සන් කරපු වෙලාවක තමයි අපි මේ කතා කරන්නේ විශේෂයෙන්ම 2024 පාර්ලිමේන්තු මැතිවරණය කියන්නේ අපි හිතනවා විශේෂ මැතිවරණයක් මේ රටේ දූෂිත දේශපාලනයට තිත තියලා මේ රටේ මහ පුටුව එහෙම නැත්නම් විධායක ජනාධිපති ධූරය අනුර කුමාර දිසානායක ජනාධිපති ඒ සහෝදරයට ලබා දීමෙන් අනතුරුව ඒ පාර්ලිමේන්තුවක් හදා ගැනීමට යන වෙලාවේ අන්නේ පළවෙනි පාර්ලිමේන්තුව විශේෂයෙන්ම මාලිමාවේ නියෝජිතයන්ගෙන් පුරවන්න මේ රටේ ජනතාව දැන් දැස් දල්වාගෙන බලාගෙන ඉන්නේ නොවැම්බර් 14 අවදද ඉන්නේ කියලා. විශේෂයෙන්ම මෙතුවක් කල මේ දේශපාලනයේ ඇතුලේ පාර්ලිමේන්තුව පිරෙව්වේ එක්ක තාත්තගෙන් පුතා තාත්තගෙන් දුව එහෙම නැත්නම් වලව්වේ හාමුගේ ගෙදර වැඩ කරපු කෙනෙක් තමයි මේ පාර්ලිමේන්තුව පිරෙව්වේ. ඉතාලම දූෂිතයන්ගෙන් තමයි මේ පාර්ලිමේන්තුව පිරී තිබුණේ. ඒකේ ජනතාව ප්‍රතිඵල භුක්ති විඳිනවා. නිසා දැන් ජනතාව සූදානම් වෙනවා මේ මැතිවරණේ. විශේෂයෙන්ම අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාට රට බාර දීලා ඉතාමත් කෙටි කාලයක් තුළ ජනතාව විශාල සතුටකින් ඉන්නේ, විශාල උද්‍යෝගයකින් ඉන්නේ. ඒ කෙටි කාලය තුළත කරපු වැඩ ටික ජනතාවගේ හදවත්වලටම දැනිලා තියෙනවා. ඒක නිසා දැන් තියෙන තත්ත්වය තමයි ජනාධිපතිවරණයේදී අපිට විරුද්ධව ඡන්දෙ දීපු සජබේට එහෙම නැත්නම් එක්සත් ජාතික පක්ෂයට එහෙම නැත්නම් ගෑස් සිලින්ඩරයට එහෙම නැත්නම් TNA එකට ඒ දීපු ජනතාව පවා දැන් මුවින් පිට වෙන වචනේ තමයි අපි ඒ වෙලාවේ නම් දුන්න හැබැයි මේ වෙලාවේ අපිට තේරෙනවා මාලිමාවට තමයි ඡන්දෙ දෙන්න ඕන කියලා. ඒ නිසා අපිට ගන්නවා විශාල ජයග්‍රහණයක් අපිට ලබා ගන්න පුළුවන්. ගාල්ල දිස්ත්‍රික්කයේ තියෙන පාර්ලිමේන්තු මන්ත්‍රී ධූර ආසන 9යි. අපි මේ වෙනකොට ඒ ආසන 9 සඳහා ඉතාම හොඳ කණ්ඩායමක් ඉදිරිපත් කළා තියෙනවා. අපි මේ කණ්ඩායම ඇතුලේ ගාල්ල ජනතාවට විශාල වශයෙන් සතුටු වෙන්න පුළුවන්, විශාල වශයෙන් ආඩම්බරයට පත් වෙන්න පුළුවන් ඉතාම හොඳ කණ්ඩායමක් අද මාලිමාව ඒකාග්‍රතාවකින් යුක්තව ඉදිරිපත් කළා තියෙනවා. ඒ කණ්ඩායම ඇතුලේ අපේ වෛද්‍යවරු ඉන්නවා, ඉංජිනේරු ශේත්‍රයේ ඉන්නවා, නීතිඥයන් ඉන්නවා, ගුරුවරු ඉන්නවා. දීවර ශේත්‍රයේ ගාල්ල දිස්ත්‍රික්කයට නෙමෙයි ලංකාවටම නායකත්වය දීපු ඒ නියෝජනය කරපු සහෝදරයෝ ඉන්නවා. උඩත් ඒ කර්මාන්ත හිමියන්ගේ ප්‍රශ්නවලට මැදිහත් වෙච්ච සහෝදරයෝ ඉන්නවා. ශිෂ්‍ය නායක අරගලවලදී ඉදිරියෙන් හිටපු ඒ ශිෂ්‍ය නායකයෝ ඉන්නවා. ඒ නිසා අපි හිතනවා එදා මෙදා තුර ගාල්ල දිස්ත්‍රික්කයේ හැදුවනම් කණ්ඩායමක් ඒ තමයි තා වටිනාම නාම යෝජනා කණ්ඩායම තමයි මේවර ඉදිරිපත් වෙන්නේ. ඉතිහාසයේ කවදාකවත් මෙතරම් ආකර්ෂණශීලී දක්ෂ හැකියාවක් තියෙන නිපුණතාවයක් තියෙන කණ්ඩායමක් ඉතිහාසය අපි හිතනවා ගාලු දිස්ත්‍රික්කයට ඉදිරිපත් වෙලා නැහැ. ඒ නිසා ඉතාම හොඳ කණ්ඩායමක් ඉදිරිපත් වෙලා තියෙනවා. ජනතාව පුල පුලා බලන් හිටිනවා ඡන්දෙ තියනකම්. නිසා ගාලු දිස්ත්‍රික්කයේ විශාල ඡන්ද ප්‍රමාණයකින් අපිට විශාල ආසන ප්‍රමාණයක් ලැබෙන බව දැන් සහතිකයි. ඒ වගේම තමයි මේ කණ්ඩායම කලින්ම එළදරව් වෙලා අද ගාල්ල දිස්ත්‍රික්කයේ වෙනත් දේශපාලන පක්ෂවල පතාක නායකයන් දැනටමත් පරාජය බාරගෙන ඡන්දය ඉල්ලන්නේ නැති තත්ත්වයකට පරිවර්තනය වෙලා තියෙනවා. දිස්ත්‍රික්කයේ ඉදිරිපළම හිටපු වෙනත් දේශපාලන පක්ෂවල නායකයෝ දැනටම ප්‍රකාශ කළාමාරයි එයාලා ඡන්දය ඉල්ලන්නේ නැහැ කියලා. ඒ නිසා එයාලගේ පරාජය දැනටමත් සනිටුහන් වෙලා තියෙනවා. ඒ නිසා අපි විශ්වාස කරන මෙන්න මේ කණ්ඩායමට තාම දක්ෂ නිපුණතාවයක් තියෙන දීර්ඝ කාලීන දේශපාලන අධ්‍යක්ීමක් තියෙන විවිධ ශාස්ත්‍රවල වැඩ කරපු ඉංජිනේරුවරු, වෛද්‍යවරු, ඒ වගේම නීතිඥවරු, ඒ වගේම ගුරුවරු, දීවර ශාස්ත්‍රයේ, ඒ වගේම විශ්‍රාමික ත්‍රිවිධ හමුදාවේ මේජර් ජෙනරාල්වරු මේ වගේ විශාල පිරිසක් තමයි ඉදිරිපත් වෙලා ඉන්නේ. ඒ නිසා මේ කණ්ඩායමට අනිවාර්යයෙන්ම බලය ලබා දෙන්න සූදානම්ෙන් ඉන්නවා. අපි ඉල්ලීමක් කරනවා ගාල්ලේ වීරෝදාර ජනතාවගෙන් තමන්ගේ නායකය කියලා කටක් ඇරලා කියන්න පුළුවන්, තමන්ගේ අභිමානය රකින්න මෙන්න මේ එහෙට මෙහෙට වැනින්නේ නැති පනින්නේ නැති දක්ෂතාවයකින් හෙබි මේ කණ්ඩායමට ගාල්ලක් ගාල්ල දිස්ත්‍රික්කය බාර දෙන්න. ගාල්ල දිස්ත්‍රික්කයේ ඔබගේ අනාගතය අපේ අතට අරගෙන ඔබගේ අනාගතය හොඳම අනාගතයක් බවට පරිවර්තනය කරන්න අපිට හැකියාව තියෙනවා. පන්සල් ගෙන තියෙනවා කිව්වා, ආමුදුරන්ට දාමය හම්බෙන එකක් නැහැ කිව්වා. අනිත් පැත්තෙන් අපි අවුත් ප්‍රචණ්ඩ ක්‍රියා සිද්ධ වෙනවා, ලේ වැගිරීම වෙනවා කියලා කිව්වා. ඒ ඔක්කොම බොරු වෙලා තියෙන්නේ. අනිත් පැත්තෙන් අපි අවුත් එහෙම කොටස් වෙනකොට කඩා වැටේ කිව්වා, රුපියල වැටේ කියලා කිව්වා. ඒකක්වත් සිද්ධ වුණේ නැහැ. පෝලිං එක එකක් සිද්ධ වුණේ නැහැ. ඒගොල්ලෝ බංකොලොත් වෙලා තියෙන්නේ. සමේක අපිට ඉතා ශක්තිමත් ජයග්‍රහණයක් තියෙනවා. ඉතින් මේ වෙද්දී අපි නාම යෝජනා සකස් කළ ගම ශක්තිමත් කණ්ඩායමක් ආණ්ඩුවට ගන්න දිස්ත්‍රික් මට්ටමින් නාම යෝජනා හදලා තියෙන්නේ. ඉතින් අපි 10/11/12 දෙක නාම යෝජනා බාර දෙනවා. අපි ලෑස්ති ඉතාම ශක්තිමත් හොඳ කණ්ඩායමක් ආණ්ඩුවක් හදාගන්න. ධන්‍යවාද.
Waranen Tora Apakshapati Vartakaranaya.